පස්සර කහටරුප්ප ගඩාදෙහිගොල්ල ප්‍රදේශයේ අහඹු ලෙස තෝරාගත් පුද්ගලයන් 38 දෙනෙකුට ඊයේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කර ඇති අතර එහිදී 23 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා. පස්සර පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ ජයකුමාර් මහතා පැවසුවේ පාසල් සිසුන් දෙදෙනෙකුද ඒ අතර සිටින බවයි. ආසාදිතයන් සියලු දෙනා නිවෙස් තුලම ප්‍රතිකාර සඳහා යොමු කළ බවත් ආශ්‍රිතයින් නිවෙස්වලම ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා. මේ අතර අනුරාධපුරයේ පසුගිය දින 4ත් 5ත් ඇතුළත සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලින් දරුවන් 20 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා. අනුරාධපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥවරයා පැවසුවේ එම ආසාදිත දරුවන් වයස අවුරුදු 12ට අඩු අය බවයි. කෙසේ වෙතත් එම දරුවන් කිසිවකුත් පසුගිය දිනවල පාසල් ගොස් නැහැ. අද දිනේ තුල මේ දක්වා කොවිඩ් නව ආසාදිතයන් 425 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. අද දිනේ රජයේ වාර්තා කරන ලද කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 20ක්. රෝගීන් සංඛ්‍යාව දෛනික වාර්තා වෙන අඩු වුණාට මරණ සංඛ්‍යාව අඩු වුණාට අවදානම අඩු වෙලා නැහැ. මොකද අපි දකිනවා එංගලන්තේ, ඇමරිකාවේ, ඊශ්‍රායලයේ එන්නත් කරණය සාර්ථකව කරපු රටවලත් අවදානම මතුවලා තියෙනවා. මොකද මේ ඩෙල්ටා ප්ලස් ප්‍රභේදයක් ගැන වාර්තා වෙනවා. ලංකාවටත් ඒ අවදානම තියෙනවා. පාසල් සිසුන් එන්නත් කරන වැඩපිළිවෙල යටතේ මේ දක්වා ශිෂ්‍ය ශිෂ්‍යාවන් 340,000කට අධික පිරිසකට එන්නත ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. සංසිල්ක් ලොකු බෝතලේ සේදුම් වාර 30ක් රුපියල් 16ක ඉතිරියක්.